නමස්කාර වේවා අම්මෝ දේවි නමස්කාර වේවා සියලුම ආශිර්වාදේ ඔබගේ රාජකාරිය අපි සිදු කළා. අනුරාධපුර රාජධානී ඉදිරියේ සක්‍රීය තත්ත්වයකට පත් වෙනවා. වාරි මාර්ග කටයුතු දැන් නිමවටපත් වෙලා තිබෙනේ. හැම මාර්ගෙම කටයුතු නිමයි. ඒ විතරක් නෙමෙයි. වැසියන්ගේ අවශ්‍යතාවයන් අපි සොයා බැලුවා. බොහෝ අවශ්‍යතාවයන් තිබෙනවා. ඒ සියල්ලක්ම සභාන් කරලා තිබෙනවා. පැහැදිලි වාර්තාව අපි පත්තිරිකුමට ලැබුවා. මාපුත් මේ බලන්න කාශ්‍යප ප්‍රභූති මින් පස්සේ හැම රාජකාරියක්ම ඉදිරියට ඔයාලගතින්මයි සිදු වෙන්නේ. මට දැනගන්න අවශ්‍ය කරන්නේ යාගේ අවශ්‍යතා පමණයි. ඒ වගේම මෙහි සංවර්ධන කටයුතු විතරයි. තේරුණානේ? පුතේ මොකලා? ස්වාමීනි. පුතේ මොකලා මොකද ඔයා නිශ්ශබ්ද වෙලා? ඒක තමයි. පුතා. එතුමනි. මෞදෙවිනි ඉතින් අයියා කිව්වා. ඉතින් මේ සියල්ල ප්‍රකාශ කරන්න එහෙනම් මම පස්සකට වෙලා අහගෙන හිටියා. ස්වාමීනි. මොකද කිවි? පුතා මොගලම් පැත්ත කරලා ඉන්නේ. අයියාගේ කතා කරද්දි කවදාවත් මගේ පුතා එතන බැලලා කතා කරන කෙනෙක් නෙමෙයි ස්වාමීනි. දේවියා. පුතා මොගලම් හැමදාම නිශ්ශබ්දයි. පුතේ, ඔයා නිශ්ශබ්දව අහගෙන ඉන්න හැම දෙයක්ම ඔබ ඔළුවේ තියාගන්න ඕන. මොකද ඉදිරි කාලෙදී ඔයාලට තමයි මේ බැරෑරම් කටයුතු කරන්න වෙන්නේ. විශාල වගකීමක්. දෙදෙනාම හොඳින් මතක තියාගන්න හොඳයි. තියානන්ගෙන් පුතේ කාශප පිටුමනි පුතේ කාශප කලාවේවි තව නොබෝ දවසකින් කලාවේවි කටයුතු නිමවටපත් වෙනවා. එතකොට මගේ හදවතේ තිබෙන ගොඩක් බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. කලාවේව හරහා මුළු අනුරාධපුරයේම තියෙන කුබුරු යාවල් කෙත්‍යාවට මම ඡලේ බෙදා හරිනවා. එතකොට අහස් කුසේ නිසි වෙලාවට ඡලේ නොලේ පුතත් සීළු ගොවිගේ කටයුතු ගොවිතැන් කටයුතු සාර්ථකව කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නම් මොන තරම් සතුටුද, මොන තරම් ප්‍රීතියෙන් මේ වැසියන් ජීවත් වෙයිද? පියතුමනි, ඒ හැම ගෞරවයක්ම ඔයාට ලැබෙන්න ඕනේ. මොකද මේ අනුරාධපුර රාජ්‍ය එක්සෙසත් කළේ ඔයයි. දී සිංහලයට තායත් දෙ කළු මේ පුරාතන මාතෘ භූමියේ හිමිකාරය ඔයයි. මේ බලන්න, අපි රජදරුවෙක් හැටියට මේ රජදරුවෙක් ජීවත් වෙනවා තමයි සීළු වැසියන් කියා සිටින්නේ. මේ හැම ගෞරවයක්ම ඔයාට ලැබෙන්නේ කියලා ශ්‍රී කේරළින් ආක්‍රමණය කරන්න ගත්තව මේ අනුරාධපුරේ ඔයා නිදහස් කළා. නිදහස් කිවල් ජීවිතයක් මිනිසුන්ට නිදහස ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් වඋදා කරලා දුන්නා. පුතේ, අපි මේ විදිහට ජීවත් වුණත් හැම ගෞරවයක්ම වැසියන්ටත් ලැබෙන්න ඕන. ඒක තමයි සිදු වෙන්න ඕන. පියාමනි! අනේ පියාමනි! Thank you.
ස්වාමීනි මගේ රත්තරන් දිනේට කොයිතර විහිර කරලා තියනද ස්වාමීනි බලන්න එක දිහා ඒකට කොහොමද මෙච්චර හයියක් ආවේ මගේකට මගේ පියදිව සරණ පාවා දුන්නේ මේ විදිහට ඒක අත කොලොක් කරන්න නෙවෙයි ඒකට කොහොමද පාඩමක් උගන්වනවා මගේ රත්තරන් කියන්න සහෝදරගේ පුතාව වැත්ත මගේ රත්තරන් කියන්නේ වතාවක් කියන්න එපා මට මිගාර සමග විවාහ ජීවිතය ගත කරන්න යන්න කියලා කියන්න එපා පියරණි එහෙම වුණොත් මගේ පියරණට කවදා හෝ දවසක මේ දියණිය නැති සායයි මට බෑ පියරණි මේ විදිහට හිරියර විදිහට නැතුයි ඔයා කිසිම දවසක ආයෙ මිගාරකට යන්න එපා ඔයා මෙහි නවතින්න ඔයා මෙහි නවතින්න යන්නේ මගේකට විරුද්ධයි මේ බලන්න පියරණි මිගාර කියන්නේ පිට කෙනෙක් නෙවෙයි නගිට යාදී වරදක් සිදු වෙලා තියෙනවා තමයි. ඒ තියා සිටින්නෝනේ මිගාරගේ. මිගාරගේ හැදමතුතුලයි. නිසා යාව වහම මොළොන්නරු දෙවන්න. අනේ බෑ අයන්ටි. අනේ මගේ රත්තරන් කාසිකෝ අයන්නේ මට එක වතාවක් කොත් කියන්නේ පනවත් වතාවක් යන්න කියලා. මංගේ සුනිතා. මං කියන දේ තේරුම් ගන්න. අපිට තේරෙන ඔයාගේ වේදනාව. ඔයා ගොඩක්ගේ වේදනාවට පත් වෙලා සිටින්නේ. මේ බලන්න. මිගාර කියන්නේ වගේ ස්වාම පුරුෂයනි. ඔයා සිටින ස්වාම පුරුෂකගේ තැනයි. මේ බලන්න. එයා ඒ තරම් නපුරු කෙනෙක් නෙවෙයි. ඒකට මම විරුද්ධයි මේ බලන්න ඔයාට අමතක වුණාද මේ සිල්ත අපේ එකම සහෝදරියයි ඔයා කිනෝ විකාරලකට යන්න කියලා බලන්න එයාට කරලා තියෙන අපරාධියම තරද්ද කියලා එයාගේ ශරීරය දිහා බලන්න බලන්න එයාගේ ශරීරය ලේකලනවා එයාගේ ශරීරයේ වේදනාව තියෙනවා ඔයා කිනෝ නැවත දෙන්න අයියන්ටි ඒක කරන්න නොහැකි ඒක කරන්න නොහැකි මල්ලි අප කිව්ව ඇත්ත පියාණනි අප කිව්ව සත්‍යයි ඒ නිසා ඔයාලා මේක තේරුම් ගන්න මට තේරෙන්නේ නැ කිසිම දෙයක් පුතා ඔයාලා ඕන දෙයක් කරගන්න එච්චරයි තාම දෙයක් කරන්න මොනක්වත් නැහැ පුතේ ආශක ඔබේ නරකද මේ තරම් විදිහට කරලා තියෙන්නේ කොහොමද නැවත වතාවක් එයාව යවන්නේ අනේ බෑ අනේ පියාණනි වැරදිටි මම කවුදක්වත් කියන්නේ බා නැවත වතාවක් කරන්න කියලා බා ඔයා මෙහෙම සිටින්න දිව්‍ය සියවරකට යන්න හොඳයි ස්වාමීනි අද දෙකේ යන්න අවශ්‍ය කරන මේ තේතර ගන්න මම මගේ රක්කන දියනේ එන්න පුතේ යන්න නමුත් මේක කරලා තියෙන අපරාධය ඕ මම දන්නවා මම කරන්න ඕනේ තියෙන්නේ පුතේ බුගලා තුමනි පුතේ බුගලා මට ඒක වුණා ඒක රාජක් දුරියක් හැටියට සින කාණේ හැටියට මේ රජතුරු දුරුදුක් දෙන්න බලන්න ඕන තුමනි ඉන්න ඔයාලකට මම ඒකම ගෙනත් දෙන්නම් ඒක කොහේ සැඟවිලා සිටියත් මං ඒකක දීචක් ගහෙන් ඇදගෙන මගේ අස්වර අපේ කැප ගහගෙන ඔයාගේ දෙපා වලට කියනවා මේ බුගලන් කියන්නේ කවුද කියලා අයියන්ගේ කාශ්‍යප යාට අනුකම්පා කරන්නේ මොන හේතුවක්ද කියලා මට හිතා ගන්න පුළුවන් කමක් නැහැ බුගලන් අපිට උදව් කරපු බව ඇත්ත විකාර අපිට උදව් කරපු බව ඇත්ත නමුත් මේ බුගලන්ට වංචා කරන්න පුළුවන් කමක් නැහැ ඒක මොන ආකාරයේ හිටියත් මං ඇතකට එනවා මගේ නංගිට කරපු අපරාධයට ඒකට දඬුවම් විඳින්න වෙනවා කියන්නේ ඔව් පුතේ මේක සලසුන සහගතව කරන්න ඕනා මිගාර කියන්නේ කවුද කියලා මම හොඳින් දන්නවා ඌරණ කාමියෙක් සටන් කාමියෙක් සමහර විට අපේ එක දුර්වලකමක් ඇති අපේ එක දුර්වලකමක් ඇති අපි පරාජයටපත් වෙන්න එහෙම නේද විරතේව එහෙම වෙන්නද කමක් නැහැ මට අත්තරන් උරරි ගන්න ඕනේ ඕම ගානක ජානුනේ මානකෝ ඒ බයින්ද කාලනේ මේක කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් එතන මා සමග යමු එන්න පුතේ